ටික 10යි පල්ල 3යි උස 3යි ටැංකියක්. ඔව්. අනේ ටැංකියේ මේ වර්ගාඩි 10ක් නම් 10කින් පටන් ගන්න පුළුවන්. යොදා ගන්න අපතේ යන ගෙදරින් අමුද්‍රව්‍ය ටික, පාරේ ගමේ අපතේ යන ගොම ටික, ගෙදර කපලා අයින් කරන කෙසෙල් ගස් ටික. එතකොට 50000ක් විතර දැනටම ඇවිල්ලා තියෙනවා. කඩේට වඩා ඔයාට හොඳයි කියලා දැනෙනවද? හොඳයි. ඒ කියන්නේ කඩේ කරාට වඩා ගන්න පුළුවන්. මේකට වියදමක් යන්නේ නැහැ. මොකද ලොකු වියදමක් යන්නේ නැහැ. 22000ක චෙක් පතක් දෙනවා නේද? අන්න පොඩි ඒ ප්‍රමාණය තිබුණා. ඒකේ බඩු තිබෙනවා අයින් කළා. මම මේක හදාගත්තා. මොකද මේක අමතර ආදායමක් නේ. ඔව්. ඇත්තට මට මේකට ගොඩක් උදව් කරන්නේ අපේ නෝනා. මම හිතන්නේ මගේ අපි බලමු නෝනාත් පොඩක් වෙන්න ඕන. මොකද්ද? ඉනෝකා. ආ ඉනෝකා මහත්මයා තියෙනවා. පෙර පාසල් ටීචර් කෙනෙක් වගේ වැඩ කරන ගමන් තමයි මේ ටික කරන්නේ. මල්ලි වාගේ වෘත්තිය ගැනත් පොඩක් කියන්න අපිට හැකියාව. ඔව් මම දැනට අවුරුදු 14ක් විතර වගේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. සමහර ගෙවල් ලොකු ප්‍රශ්නයක් කරන අය කසල බැහැර කිරීම. ඉතින් ඒ ප්‍රශ්නේත් අපිට මෙතනින් විසඳෙනවා. මේ මාස 5ක් බලන් ඉන්න බැහැනේ මේක මෙච්චර කල් ඉන්න බැහැනේ. ඒ නිසා සාමාන්‍ය අපි කියනවා මාස 2කමාරක් 3ක් විතර යද්දි සත්තු අපිට ඕන තරම් දෙන්න පුළුවන් කියලා. දැන් මේ බලන හොඳම උදාහරණය තමයි මාස 3ක් 4ක් යද්දි සෑහෙන්න. ඔව් අතරම අපිට මේ ආගත ඕපාදූප අනුන්ගේ දේවල් හොයනට මේ දෙයක් කරන එක ලේසි. ඕන කරන් දෙනවා නම් මේ වෙලාව ගන්න අපිට ලක්ෂ ගණනක් දෙන්න පුළුවන් නะ. ඉතින් ගැටලුවක් නැගන්න පුළුවන්. මේකේ තියෙන ලක්ෂ ගණනක් විතර ඉන්නව පණු. ඉතින් මේ සම්බන්ධ මල්ලීට එහෙම බැලුවොත් එහෙම හදිසි වමනාවක් තිබුණත් එහෙම නෑ. ලක්ෂ විශේෂම මේක එහෙම දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද පණු? නෑ අතරම මේක මම ගොඩක් ආසාවෙන් කරවටන් ගත්තේ අන්රයි අපි දෙන්න. අතරම මේක මොන බාධකවත් ඉස්සරහට යන මොකද මගේ අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තටම දැන් බලන්න ගත්තොත් එහෙම මේ රටේ ගොඩක් කට ඉන්නවා අසනීප මේ බෝනෝන් රෝගේ හේතුව ඇත්තටම ලාංකික පිළිකා ඒ වගේ දේවල් ඇවිල්ලා තියෙන කෘෂි කර්මාන්තය වදන රසායනික දේවල්. මේ කැමනේ මේ ඔක්කොම බහැලින් දැන් මේක උන්දරම් පොහොර වෙනවා තියෙන්නේ. නෑ නේ. අද දැන් මේ යනවා. මම ග්‍රාමල්දාරි. දැන් අවුරුදු 33ක් කාල දාරි වවුනියාවේ ආවත් බදුල්ලේ බණ්ඩාරලාවත් වැලිමඩාවත් පදවි ශ්‍රීපුරාවත් කොළඹ ආවත් ගාල්ල මාතරාවත් අපි මේ ලංකාවේ හැම තැනින්ම මේ ව්‍යාපෘතිය පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ අපේ ව්‍යාපෘතිය පටන් ගන්න හැම කෙනෙක්ට අපි ගිවිසුම් අත්සන් කරනවා. නයිබන් සුබ දවසක්, ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ලස්සන වැඩසටහනක්, ඔයාලට ආදායමක් හොයාගන්න පුළුවන් වැඩසටහනක් අරගෙන තමයි අද ඇවිල්ලා ඉන්නේ. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකක් කරා පැටව් බෝ කරන්න, බෝ කරලා අපිට දෙන්න, අපි සල්ලි දෙන්නම් කියලා. ඉතින් මේ තමයි වෙනමනුත් නෙමෙයි ගැඩවිල් පණෝ. ගැඩවිල් පණෝ කියන්නේ මාරම වටිනා සතෙක් කියලා ඔයාලට තේරෙවි. මේ ගැඩවිල් පණෝ මාසෙන් මාසෙට, මාස දෙකෙන් දෙකට දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ ඔයාලා 10000ක් විතර පැට මේ ගැඩවිල් පණෝ හිටියොත් ඒ 10000 20000ක් වෙනවා මාස දෙකක් යද්දී. ඊට පස්සේ 20000 40000 ඔහොම ලොකු ගාණක් වෙනවා. ඉතින් රුපියල් ලක්ෂයක් දෙයක් හොයන එක කිසිම ප්‍රශ්නයක් නැහැ ගොඩක් මේ පණෝ හිටියොත්. ඉතින් මේකෙන් කොහොමද ඔයාලා ආදායමක් ගන්න? අතර මේ පණෝ මිලදී ගන්නවද? ඉතින් පුන පුන අහපු කාරණයක් තමයි අපෙන් කමෙන් දාලා මෙයාල ඇත්තරම මේක ඇත්තක්ද මේ පණුව විතරක් නෙමෙයි මේකෙන් අතුරුපල ගොඩක් එනවා. පුංචි ඉඩක් ඕන වෙන්නේ වර්ගඩි 40ක් විතර. ඉතින් අපි ඒ ගැන අපි ඔක්කොම කතා කරමු. වීඩියෝ එකට යන කලින් මතක් කරන අපේ channel එක තාම subscribe කරලා නැත. යටින් තියෙන subscribe button එක subscribe කරන්න, ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ share කරන්නත් කියලා ඉල්ලනවා. ඒ වගේම ඔයගොල්ලෝ මේකට සම්බන්ධ වෙන කොහොමද කියලා බලන්න, සම්පූර්ණ වීඩියෝ එක skip කරන්න නැතුව බලන්නත් කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ආයිබෝන් ජනකය. ආයිබෝන් වලේ. ඉතින් බස් නායක ගෝමි ග්‍රෝවකේ කලමනාකාරතුමා. මේ දැන් මොකද වෙන්නේ යන්නේ? අපේ ව්‍යාපෘතියක් කර රක කෙනෙක් තමයි මේ. ඉතින් එතුමිය අපිත් එක්ක ව්‍යාපෘතිය පටන් ගත්තා. ඔව්. ඒකේ පණුව මිලදී ගන්නවා දැවිලදී. අද ඇවිල්ලා දෙන ගැඩවිල් පණුව මිලදී ගන්න. පොර ටික අපි අරන් ගියා මීට කලින් ඇවිල්ලා. ඔව්. මේ ආව පණුව ගණන් යන්නද? ආ එහෙමද? ආ පණුව ගණන් කරනවද? පණුව මල්ලේ දැන් ගණන් කරන සිස්ටම් කීපයක් තියෙනවා. දැන් අක්කා පණුව වෙන් කරලා තියෙන්නේ. ඒක අපි මේ කවුන්ට් කරන විදිහක් තියෙනවා. ඒ කවුන්ට් කරන විදිහට මේ අර මීට කලින් අපි කියලා තිබේ. මේ කවුන්ට් එකෙන් දාලා අපි චුට්ටක් බලමු මේ පණුව ගණන් කරන දේ ඉස්සර. දැන් මෙතන අක්කා මේ පණුව කොච්චරක් විතර ඉන්නවද? මේක බේසම 5500 ගානේ තමයි මම දාලා ඉන්නේ. දැන් හතරක් තියෙනවා. හතරක් තියෙනවා. එතකොට ඇවිල්ලා 5500යි 21000. 21000. 22000. රුපියල් 22000ක පණුව ඉන්නා නේද? රයිට්. මේ එතකොට දැන් මේ යෝගට් කෝප්පෙන් සාමාන්‍ය එකක් වගේ කොච්චරක්ද? මම යෝගට් කෝප්පෙන් එකක් පණුව 300ක්. පණුව 300ක් ඉන්නවා. ආහ්. ඔයා කොහොමද මේ වැඩේට එකතු වෙන්නේ? මම
ඉසල පුහුණු වුණා. පුහුණු වෙලා ඊට පස්සේ මේ මේ මල්ලිලාත් එක්ක සම්බන්ධ වෙලා එළගේ මේ පින්වන්ත ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙලා තමයි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඊට පස්සේ මේ දැන් මාස ගාණක් වෙනවා. මේ ඉසල කඩේ තමයි දාලා තිබුණේ. ඉතින් ඊට වැඩි ආදායමක් ගන්න පුළුවන් කියලා හිතලා තමයි මම මේක පටන් ගත්තේ. පළවෙනි වතාවත් මම පොර ටිකක් දුන්නා. ඊට පස්සේ ඊට අමතරව මේ සිල්ලර ගමේ විකුණනවා. මේ ඉතින් මේක සොයන් රැකියාවක් වශයෙන් වටිනවා ගොඩක්. මොකද මේක සත්ව පාලනයක්. සත්ව පාලනයක් වුණාම අපිට එකපාරටම හිතෙන්නේ ඒක මස්සන් පිණිස සතුන් ඇති කිරීම කියලා. නමුත් මේක සතාන් හොඳින් පෝෂණය කරලා එයාගේ බහිස්රාවිය ද්‍රව්‍ය තමයි ගන්නෙ. ඒක කිසිම හිංසාවක් නෑ. ධර්මානුකූලව බැලුවත් මේක ඉතාමත් ධාර්මික රැකියාවක් විදිහට මම දකින්නේ. හරි. එතකොට දැන් අක්කා පොහොර වලින් කොච්චර ගත්තද දැන්? පොහොර නම් මම පළවෙනි වතාවේ කිලෝ 100ක් 200ක් විතර වගේ තමයි දුන්නේ, ආයතනයට දුන්නේ. ඊට අමතරව මම සාමාන්‍යයෙන් මාසෙක මාස 3කට වගේ සැරයක් ටැංකියක් ගොඩ දාන්නේ. ඉතින් ඒ ප්‍රමාණය දැන් මාස 4කින් විතර වගේ ටැංකියක් ගොඩ දාගන්න පුළුවන්. 30000ක ආදායමක් අනන් තියෙනවා. මාස 6 දැන් පටන් ගන්න එහෙම. එතකොට 30000යි. එතකොට මෙතන දැන් මේ පණුවට ගිකුණනවා. එතකොට 50000ක් විතර දැනටම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් තමයි පටන් ගන්න ආදායම එන්නේ. ඔව්. දැන් තමයි ආදායම එන්න පටන් ගෙන තියෙන්නේ. අපි ආවේ ඔයාලට කිව්වනේ. අපි නිකන් කිව්වට වැඩන්නේ. මොකද මේ වැඩේ කරගෙන යන කෙනෙක්ම සම්බන්ධ කරගත්තේ සහ මේ වැඩේ ඇත්තටම ඇස්පනා අපිට වෙන දෙයක් නිසා අපි තෙන්නාවේ. ඔයාලටත් විශ්වාසයක් ඇති වෙන්නේ. මේක කොහොම කෙනෙකුටද පටන් ගන්න පුළුවන්? සාමාන්‍ය කොච්චර වගේ තත්ත්වයක ඉඳලා කොච්චර වගේ ප්‍රමාණයක් වෙනවා ගන්න පුළුවන්ද එහෙම? ඔව් මල්ලි, මේකේ දැන් අපි මම ඉස්සලා කිව්වා මේක ඕනම ලෙවල් එක ඕනම ටයිටල් එකකට පටන් ගන්න පුළුවන්. ඒකට සල්ලි කියන ලොකුවට අවශ්‍යතාවයක් නැහැ. රුපියල් 5000 ඉඳන් 1,22,000 යනකල් අපේ ප්‍රොජෙක්ට් එක. ඒ ඕනි මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම නිෂ්පාදනය කරන පොහොරක්. ඒ නිෂ්පාදනය කරන පණුවොත් අපි කන්ටිනියු ගන්නවා. ලංකාව පුරාම එක ගණවට තව ඉස්සරහ බලන්න පුළුවන්. අපේ ටැංකි 5 10 කරපු ලොකු ප්‍රොජෙක්ට් එක. ඒ වලින් අපි මේදී ලොකු ප්‍රමාණය ගණනින් පවතිනවා. දීග 10යි, පළල 3යි, උස 3යි ටැංකියක්. ඔව්. අන්නේ ටැංකියේ නිෂ්පාදනය කරන සියලු පොහොර සහ පණුවන් අපි මිලදී ගන්නවා. දැන් පණුව ලක්ෂයක් දෙකක් හිටියත් කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. හැම මාසෙකම දැන් මම ගිය මාසෙට ඕපන් කරපු ටැංකි අපි ඕපන් කර 10ක් 15ක්. ඒ හැම එකකටම අපිට පණුව අවශ්‍යතාවයි. ඒ වගේ තමයි අපේෙන් පණුව පොහොර නොගෙන ලොකු පිරිසක් ඉල්ලනවා. මට 500ක් දෙන්න, 1000ක් දෙන්න, 2000ක් දෙන්න කියලා. එයාටත් අවශ්‍ය පණුව ටික මේ වගේ නිෂ්පාදකයන් තමයි ගන්නෙ. ඉස්සරම කියන්නකෝ දැන් මෙයාලා වැඩේ කරගෙන යද්දි එතකොට මෙයාලට කොච්චර ඉඩ ප්‍රමාණයක් ඕනිද? ඊට පස්සේ එයාලා මොනවද හොයාගන්න ඕනේ මේ පණුව ටික බෝ කරගන්න ඕන? මේකේ මල්ලේ විශේෂයෙන්ම ලොකු ඉඩක් ඕනේ නැහැ. නිදන කාමරේ හරි, ආලින්දේ හරි, ඕනෙම දෙන කුස්සියේ මුල්ලක හරි කමන්නේ. තමන්ට කැමති ඕන ඉඩ ගත්ත එක. අපි වර්ගාඩි ප්‍රමාණයක් තීන්දුව කරන්නේ ඒකේ මාසයකට ගන්න පුළුවන් පොහොර ටික නිශ්චිතව දැනගන්න. වර්ගාඩි 40ක් කියලා කියන්නේ. මේ වර්ගාඩි 10ක් නම් 10කින් පටන් ගන්න පුළුවන්. ඒ නිසා පටන් ගන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය ඕනි ප්‍රමාණය. හැබැයි මේකට අපි යොදාගන්නේ අපතේ යන ගෙදරින් අමුද්‍රව්‍ය ටික, පාරේ ගමේ අපතේ යන ගොම ටික, ගෙදර කපලා අයින් කරන කෙසෙල් ගස් ටික, මේ ටික තමයි අපි යොදාගන්නේ. එහෙනම් අමුද්‍රව්‍ය හරි පහසෙන් හොයාගන්න පුළුවන්. ඉඩ ප්‍රමාණය නිශ්චිත ඉඩක් නැහැ. මෙතන ගේවල් හදලා වෙනම ඕනේ නැහැ. මෙයක් අගේ මේ කඩේ කඩේ මත තමයි පටන් ගන්නේ. කඩේට වඩා ඔයාට හොඳයි කියලා දැනෙනවද දැන්? හොඳයි. ඒ කියන්නේ කඩේ කරාට ආදායමක් ගන්න පුළුවන්. මේකට වියදමක් යන්නේ නැහැ. මොකද ලොකු වියදමක් යන්නේ නැහැ. මේ ටැංකිය නැද ගන්න යන විතරයි අමුද්‍රව්‍ය වලට ලොකු වියදමක් දරන්න ඕනේ නැහැ. මේ කාලය කැප කරන්න ඕනත් නැහැ. මේක කැම ටික අනලා තියලා නිසි කිද දවසට දැම්මලා ඊට පස්සේ අපිට වෙන ඕන හැකියාවක් හරිය වෙන ඕන දෙයක් ඉදිරියට වෙන්න පුළුවන්. කරගන්න පුළුවන් නේද? කාන්තාවක් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අකටද යන්නේ. පණුවේ කල්ලන්නේ එහෙම ඉස්සරම නිකන් ඉරිකිතක් ඇති වුණා. එහෙම තිබුණා. නමුත් අපි ඇත්තටම හිතුවොත් වෙන සත්තු කන ජරාවත් එක මනුස්ස ශරීරයෙන් පිට වෙන ජරාවක් වගේ නෙවෙයි මේ ආට දෙන්නේ. අපි ගොම සහ කෙසෙල් කන. ඒක මේක. ඉතින් ඒක ඉතාලම පිරිසුදුයි. එහෙම ඉතින් මුලදින් එහෙම තිබුණා. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. පොහොර මිලදී ගැනීමේදී මේ වගේ ප්‍රමිතියක් තියෙනවද? එතකොට මේ හැම ප්‍රොග්‍රෑම්ම මිලදී ගන්නවද කියලා පොඩ්ඩක් දැනගන්නවා. අපි කියන විදියට හැදුවොත් දැන් මේ අක්කා වගේ මේ අපි කියන විදියට හැදුවොත් මේකේ අයි බලන්න දෙයක් නැහැ. රිපෝට් එක ඕකේ. මාර සංවේදී සත්තු జాතියක් ගැඩවිලා කියන්නේ. ඉතින් එයාලා පසෙන් නැති වෙලා ගිහලා තියෙනවා මේකට. ඒ කියන්නේ රසායන ද්‍රව්‍ය, රසායන පොහොර එක්ක. ඉතින් අපිට ඕනේ මහරගම පිළිකාරෝහලට යන අය එක්කෙනෙක් දෙන්නේ කරුවේ අඩු වෙන්න. ඉතින් අයියා කියන්නේ මේ සතුත් එක්ක ගනුදෙනු කරද්දි කොහොමද කරන්නේ කියලා. ඇත්තටම සතුත් එක්ක අපිට සතාව නඩත්තු කරන්න නැහැ. සතා සතාගේ වැඩේ ඔටෝ කරනවා. හැබැයි අපි ඒකට ගල් වැලි නැති ගොම ටික හොයා ගන්න ඕනේ. වත්තේ තියෙන කෙසෙල් ගහ පිරිසුදුව ගෙනල්ලා කපා ගන්න ඕනේ. ඊට අමතරව ගෙදර අපතේ යන එළවලු පළතුරු ටික
කලවම් කරලා වැලි නැතුව දාගන්න ඕනේ. ඕක තමයි කරගන්න ඕනේ. එහෙම නැතුව මේක ලොකු මේ වැඩක් කරලා උඩපැනලා කරන්නේ නෑ. හරි මම අයියා පස්ටික් අරගත්තා. මම මේ පස්ටිකෙන් මම පණුව ටිකක් හදාගත්තා. ඊට පස්සේ මම දැන් මේ මේකෙන් කරගෙන යනවා පණුව බෝ කරලා තියෙනවා. ඉතින් අපිට මේ පණුව දෙන්න පුළුවන්ද කියලා අහලා තිබුණා. ඇත්තටම මේ පණුව ගන්නවද? ඇත්තටම ගන්නෙ නෑ. ඒක රිජියුම කියන්නේ බෑ. ලංකාව වටේම වෙනවද යන්නේ? ඔව් මල්ලේ. ලංකාව වටේම මේක වෙනවා. හේතුව මම බස්නායක භූමි ග්‍රෝ එකේ මුල් ලංකාවේම කලමනාකරය වශයෙන් මට වවුනියාවේ ආවත්, බදුල්ලේ බණ්ඩාරලාවත්, වැලිමඩාවත්, පදවි ශ්‍රීපුරාවත්, කොළඹ ආවත්, ගාල්ල මාතරාවත් අපි මේ ලංකාවේ හැම තැනින්ම මේ ව්‍යාපෘතිය පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ අපේ ව්‍යාපෘතිය පටන් ගන්න හැම කෙනෙක්ට අපි ගිවිසුම් අත්සන් කරනවා. ගිවිසුමක් එක තමයි මේ කියන්නේ. එහෙම නැත්නම් ඔයාට කටවචනෙන් කියලා ව්‍යාපෘතිය දාලා අපි මේක දාන එක නෙමෙයි. අපේ ආයතනයත් එක්ක ගිවිසුම් ගතව තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා තමයි මේක විශ්වාසයෙන්මද මෙතන මෙහෙම හදලා මේ කඩේ වැහුණත් මේ කඩේ ඇතුලේ ටැංකිය බැඳගෙන මේ වැඩේ කරන්නේ. ඒ වගේම තමයි අපි මේ ගිවිසුමට අනුව හැම කෙනාටම අවශ්‍ය මුදල ඒ වෙලෙම අපි ගෙවලා තමයි අරයන්නේ. නිසා ඒ ගිවිසුමේ තියෙනවා අපෙන් පොහොර අපි පොහොර ගන්නවා අපි පණුව ගන්නවා කියන එක ඒ ගිවිසුම ඇතුළේ තියෙනවා. මේ විදිහට ගිවිසුම් ගහලා ලංකාව වටෙන් මැරගෙන යනවලු. ඉතින් ඒකෙන්ද ගැටලුවක්ම නැහැ. ඔයාලට එන්න පුළුවන්. ඊළඟට අපි දුරකථන අංකයක් දානවා. ඒ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. ඒ කතා කරලා ඔයගොල්ලොන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත කලමනාකාරතුමා, බස්නායක වර්මි ග්‍රූප් එකේ කලමනාකාරතුමා හරියටම පටන්ගෙන අදට අවුරුද්දයි. ඉතින් සුබපතන ඔබතුමාට. ඇත්තම කියන්නේ අද මම මේ ව්‍යාපෘතිය පටන් ගද්දි මගේ යාළුවෝ මට කිව්වේ ඕක හරියන්නේ නැහැ පණුවොත් එක මොනවද ඔය සෙල්ලම්. මම එකක් කිව්වා පටන් ගන්න දවසේ. ලක්ෂිත මාතෙල් මම කියලා දෙනවා. මිනිස්සුත් එක වැඩ කරන්න බැරි නම් පණුවොත් එක වැඩ කරන්න පටන් ගන්න. මගේ ළඟ දැන් මම ටැංකි 10ක් පටන් ගන්න තියෙනවා. අද අවුරුද්දක් කල්පිරණ මගේ මේ ආයතනය පටන් ගන්න. මම මේ මම ව්‍යාපෘතිය පටන් ගන්න. මම මේක ප්‍රායෝගික මගේ ගෙදර ටැංකි 10ක්ම ගල තියෙනවා. මගෙත් එක්ක එකතුලයි නම යක්කා වගේ 50ක් අද ඉන්නවා මේක නිෂ්පාදනය කරන. ඒ 50 දෙනාගෙම නිෂ්පාදන හරියට මට අර කිනේ දුන්නාම මං ගන්නවා 90 හැමදේම. ඒ නිසා අද අවුරුද්දයි මේ අවුරුද්ද ඇතුළත ලොකු ගමනක් ගිහිලා දෙනවා. ඒ වගේ තමයි බස්නායක වොමි ග්‍රෝ ආයතනයේ කලමනාකරතුමා වශයෙන් මම අනිත් හැමෝටම කියනවා. මං එදත් කිව්වා ඒක. මේ වෙනකොට මගේ ආදරණීය ලෝල්ට බස්නායක මහත්තයා ලොකු වෙහෙසක් දරන මේ ලංකාවේ තියෙන මේ වසවිසවල තොර හොඳ සමාජ පසුබිමක් සහ ආදායම පිරිච්ච පවුලක් හදන්න. මාග්‍රට් අක්කා පුංචි කඩයක් දාගෙන ඉඳලා ඒ කඩේ වහලා පටන් ගල තියෙනවා මේ ගැඩවිල් පොහොර නිෂ්පාදනය නේද අක්කා? ඉතින් අපි සුබපතන ඔයාට. ඉතින් 22000ක චෙක් පතක් දෙනවා නේද? අන්න 22000ක චෙක් පත දෙනවා. ඔය විදිහට ඇස්පනා පිටම පේන්න තියෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේක අක්කා වගේ අය විතරක් නෙවෙයි, රජයේ නිලධාරීන්, එතකොට තවත් ජොබ් කරන ගොඩක් අය කරනවා අයියත් එක්ක. අපි ඒ වගේ දැන් දෙක දැනවා. ඉතින් ඔන්න අපි ආවේ තවත් ව්‍යාපෘතියක් පටන් ගන්න තැනකට. එකක් පටන් ගත්තා මේ දෙවෙනි එකයි. මේ ටැංකිය ගහලා තියෙන විදිහ. ඉතින් ඔයාලට පේනවා මෙතන වතුර යන්නේ. නැත්නම් මේ වර්මි ගියර් එක ගන්න නේද? දෙවෙනි ගියර් එක වර්මි වොෂ් එක. අපි හදන්නේ දැන් කොම්පෝස්ට්නේ. වොමි කොම්පෝස්ට් එක. වොමි කාස්ට් එක. දැන් වොමි කාස්ට් එකට අමතරව අපි අර කිව්ව කාරණා ටික ඔක්කොම එනවා. වොමි ගියර් එක එනවා. ඊට පස්සේ ඇවිලි පණුව වෙනවා, විශ්වාසයක් තියෙනවා. ඊට අමතරව පොහොර එක තියෙනවා. තුනම එනවා නේ. අවත් ගාමිණී අමරසිරි. ඔයාගේ මේ දෙවෙනි ප්‍රොජෙක්ට් එක. මම දෙවෙනි ප්‍රොජෙක්ට් එක තමයි මේ පටන් ගත්තේ. අදවෙනි එක දැන් හොස් එක එනවා පටන් අරගෙන. එකේ දැන් අපි දෙවෙනි ලේයර් එක හිටන් ඉඳලා දාන්න වෙනවා නේද? ඔව් දැන් මේ දෙවෙනි එක පටන් ගත්තේ. දෙවෙනි එක පටන් ගන්න යනවා. තව ඉතින් ඉස්සරහට මේක දිගටම අපි ඊළඟට ආයේ ටැංකිය අපි තුනක් ගහනවා අනිත් ප්‍රොජෙක්ට් එකේ. එතකොට මේක තව ටික දවසක් ගිහලා මම මෙහෙත් තව ටැංකි දෙයක් පිටර ගහලා දෙපැත්තම කරගෙන යනවා. මේ ගෙදරම පිටිපස්සේ තියෙන පොඩි ඊට. ඔව් ගෙදර තියෙන පිටිපස්සේ මේක අර මේ පොඩි ඊ ප්‍රමාණ නැති වුණා. ඒකේ බඩු තිබෙනවා අයින් කළා. මම මේක හදාගත්තා. මොකද මේක අමතර ආදායමක් නේ. ඔව් නේද? ඒ ඊ ප්‍රමාණය මම උපයන ප්‍රයෝජන ගන්න තමයි try කරන්නේ. මේක ආදායම ගද්දි එක පාර්ට්ම ආදායම ගන්න පුළුවන්ද කොහොමද? නැත්නම් මේ මා කොච්චර කාලයක් වගේ යනවද මේක? ඔව් මේක මල්ලේ දැන් අද පටන් ගත්තා නම් හෙට ඉඳන් මේකේ ගැඩවිලි බෙටි දානවා. ඒ කියන්නේ වෝමි කාස්ට් එක අපිට හැදෙනවා. ගැඩවිලි පොර හැදෙනවා. හැබැයි මේක ආදායමක් බඩපත් කරන. කිලෝ එකක් වල රුපියල් 250ක් නැත්නම් රුපියල් 100ක් ගත්ත කරන්නේ නැහැ. හැබැයි මේක අල්ලගෙන ඉද්දි පළවෙනි දවස් 55 දී පැටවු බිත්තර දානවා.
ඊළඟ දවස් 55දී දෙවෙනි ස්ටෙප් එක යනවා. එතකොට අර අපි දාන පැටව ප්‍රමාණය ඩබල් වෙනවා, අය ඒගොල්ලෝ ඩබල් වෙනවා. එහෙනම් මාස 5ක් අඩුම මාස 5ක් යනවා මේ ටැංකිය පිරෙන්න. නැත්නම් මේක මේ ටැංකියේ කිලෝ 750ක් 1000ක් 1200ක් කැදෙනවා. එහෙනම් මාස 5ක් අපිට දරාගෙන ඉන්න වෙනවා. හැබැයි එතනින් පස්සේ දැන් අතන මේ මහත්තයා ගෙදර තියෙන පොස්ට් ඔෆිස් එක. එතකොට මෙයාගේ යාළුවා අතන ඉන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගියපු කෙනෙක්. එතකොට ටයිටල් එකකින් තොරව රාජ්‍ය නිලධාරින්නේ. එතකොට ටයිටල් එකකින් තොරව එයාලට අවශ්‍යතාවය තියෙනවා පළවෙනි ටැංකිය හදාගත්තා. ඊන් පස්සේ තව ටැංකි 5-6ක් හදන්න. එහෙනම් පළවෙනි මාස 5 තියද්දි පැටව් ලක්ෂයක් විතර මේක හදනවා. එතකොට ටැංකි 5ක් නිකම්ම හදාගන්න පුළුවන්. පැටවු ලක්ෂයක් හැදෙනවා කියන්නේ ඔහොම ලක්ෂයක් හැදෙනවා ලක්ෂයක් ගන්නවා පැටවුන්ගේ. ඊට අමතරව පොහොරෝලින් ගන්නවා. දියර පොහොරේ වෙනුව ගන්නවා. රයිට්. ඉතින් අයියා කොහොමද මේ වැඩේ දැනගන්නේ ඉස්සරම්? මම ගොඩක් මේ YouTube එක හරහා තමයි මේක මම අධ්‍යයනය කෙරුවේ. මම ගොඩාක් බැලුවා. YouTube එක හරහා එක එක වැඩසටහන් මම බැලුවා. බලලා ඊට පස්සේ මට හිතුණා මේක පටන් ගන්න තියක් ආසාවක් ඇති වුණා. ඉතින් ගොඩක් බලනකොට මේක මොකද අර ඉවතලන ද්‍රව්‍ය නිසා අපිට මූලික වේදම විතරක් දරන්න තියෙන්නේ. මූලික වේදමක් ලොකු වේදමක් නැහැ. මුද්‍රව්‍ය අපි ළඟ තියෙනවා නම් පොඩි වේදමක් තමයි දරන්න ඕන. එතකොට මේ පොඩි වේදමක් දරලා අපි මේක පටන් ගත්තා කියන්නේ එතනින් පස්සේ අපිට ලොකු වේදමක් යන්නේ නැහැ. මොකද ගොම ටිකර විතරයි අපිට වේදමක් යන්නේ. අනිත් ඒවා ඔක්කොම අපිට නොමිලේ හොයා ගන්න දේවල්. ඒක සෑහෙන විශ්වාසයක් තියෙන නිසා තමයි මම මේ බය නැතුව මේක පටන් ගත්තේ. අපි ඇවිල්ලා ඉන්නේ දොඩංගස්ලන්දර මදුරාගොඩ. මදුරාගොඩට ආවා. ඉතින් අපි ඉස්සෙල්ලා ගියා රිදීගම පැත්තට. ඊට පස්සේ මදුරාගොඩට ආවා. ඊට පස්සේ අපි තවත් එක්කට යනවා. අපි දැන් බලනවා මෙතන මේ වැඩේ කරගෙන යන්නේ කොහොමද? මේ ටැංකියට කොහොමද මේ වැඩේ කරන්න පටන් ගන්න කියන එක අයියා. ඔව්. මේකේ දැන් අපි හදාගත්ත මේ ප්‍රී කොම්පෝස්ට් එක. ඒ කියන්නේ අපි හදාන ගොමයි, කෙසෙල් කඳුළු, එල්ලු පතුරු දා හදාගන්නවා ප්‍රී කොම්පෝස්ට් එක. ඒක දැන් අපි මේකේ අඟල් දෙකක් පළවෙනි ලේයක තුනි කරනවා. තුනි කරලා අපි අර අතනින් සල්ලි දෙලා ගත්ත පැටව ටික මෙතෙන්ට ගෙනල්ලා මෙයාගේ යෝගිතු ඕපන් කරා. ඒක තමයි දැන් මේ කරන්නේ. දැන් මේ කරන්නේ ඒක තමයි. හතරින්. ඔව් එතකොට අයියා දැන් මේ අපි හිතමු දැන් සත්තුන්ගේ මොනවාගේ සත්තුන්ගෙන් හානි වෙන්නේ මෙයාලට? මේකට ඇත්තටම සුවිශේෂී හානි වෙන සතෙක් නැහැ. ඒ කියන්නේ මාංශ භක්ෂක සත්තු ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හූණෙක් ඉන්න පුළුවන්, මීයෙක් ඉන්න පුළුවන්, ඊට අමතරව අපිට කියන්නේ ඇටි කුබ්බෙක් ඉන්න පුළුවන්, එතකොට තලගොයෙක් ඉන්න පුළුවන්. ඒ වුණාට මේ සත්තු මේක එහෙම ආවොත් එන්නේ අපේ වත්ත කොහෙට තනක තිබ්බොත්. මේ හැම ව්‍යාපෘතියක්ම ගෙදරට අල්ලලා ගෙදර කාමරේ, නිදන කාමරේ, ආලි දෙකුසිනේ මේ හදන්නේ. අපි හැම වෙලම ගැවසෙන තරක්. එහෙනම් කිසිම සතෙක්ගෙන් හානි වෙන්නේ නැහැ මේ වෙනකොට. අපි ගත්ත එක ප්‍රොජෙක්ට් එකවත් එහෙම ආයෙලා නැහැ. හානි වුත් හැම වෙන්නේ මීයෙක්ගෙන් හුණෙක්ගෙන්. ඒකට තමයි මේ කවර් එකක් මේ ගහලා තියෙන්නේ. දැනක් දාලා ඒක මෙතන දිලෙනවා. ඒක තමන්ගේ නිර්මාණශීලී තමන්ගේ නිර්මාණයක්. ඒක අපි කියලා දෙන්න. දැන් මේ මහතර මම මේ කියලා දුන්නේ. එයා මේ ඇවිල්ලා අදහස කරලා වැඩේ කරනවා. හරි. ඉතින් අපි මේක වැඩේ කරනකන් අපි යමු පොඩ්ඩක් මේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රොජෙක්ට් එක නැත්නම් මේ ට්‍රේනින්ග් එක වෙන්නේ කොහොමද සහ ඒගොල්ලොන්ගෙත් පොඩි අදහස ටිකක් බලලම අපි ඊට පස්සේ මේ වැඩේ වෙන හැටි බලමු. ඉතින් අපි ඇත්තටම ලොකු දෙයක් ඉගෙන ගත්තා. මොකද මේ මමත් දැන් ඉස්කෝලෙන් අවුට් වෙලා ගෙතන තමයි නැවරුනේ. දැන් මෙච්චර කාලයක් අපි කරගෙන ආවේ රසායනික. දැන් ඇත්තටම රසායනිකව ගෙතන් කරලා මේ එපා වෙලා මට්ටමට තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් අද සතුටුයි. අද ඉඳන් කාබනික කෘෂි කර්මයට අපිට නැඹුරු වෙන්න මුලක් පෑදුනා. එතකොට වස විස අපිත් පරිහරණය කරන එක අඩු වෙනවා. එතකොට සමාජයට දෙන එකත් අඩු වෙනවා. ඒක නිසා හැම පැත්තෙම ලොකු සේවයක් මේ ව්‍යාපෘති හරහා සිද්ධ වෙනවා. වෙන හින්දා ඔබ දෙපළට ඇත්තටම ලොකු මීට වඩා තව ගමනක් ඉස්සරහට යන්න ශක්තිය ධෛර්ය වාසන ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වෙනත් කෙනෙක් මොකද මම අවුරුදු 60ක් රැකියාව කරලා ඊට පස්සේ විශ්‍රාම අරගෙන ගෙදර තනි වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා මේ කරන්න දෙයක් හිතනවා කරන්න කිසිම දෙයක් මට අහුුනේම නැහැ. කරන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඒවට තියෙන මේ බාධාවල් වැඩි. දැන් ගහක් කොළක් හැදුවත් ත්‍රිලවුන්ගෙන් සත්තුන්ගෙන් මේ ගොඩක් හිරිහැරයි. ඉතින් ඒක නිසා මම YouTube එකේ දැකලා ඔබතුමාලාගේ මේ කල්පනා කරා මේ වගේ දෙයකට මට මේ එන්ටර් වුණොත් මට ගොඩක් හොඳයි නේද මේ වගේ දෙයක් පරිසරය ආශ්‍රිතව කරන දේවල්.
අනික එක මමත් රාජනෝන සංවිධානයක වැඩ කරේ. ඉතින් ඒක නිසා කෘමිනාශක වගේ දේවල් අපි එදා ඉඳන්ම විරුද්ධයි. ඒක නිසා මේ මම හිතුවා ඉඩමක් තියෙනවා. හැබැයි ඉඩම ගොඩ ගන්න බෑ මේ සත්තුත් එක්ක. ලොකු යුද්ධයක් කරන්නේ සත්තුත් එක්ක. ඉතින් ඒක නිසා මේ වගේ දෙයක් අපිට ප්‍රයෝජනවත් දෙයක්, තනියම ගෙදර ඉන්නකොට සමාජයට ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක ලොකු දෙයක් කියලා හිතුණා. ඉතින් ඒක නිසා තමයි මම මේකට යොමු වුණේ. ට්‍රේනින්ගේදී අදහස් දැක්කපු ඒවාත් ඔයාලට දකින්න ඇති. ට්‍රේනින්ගේ වෙන්නේ කොහොමද කියලාත් ඔයාලා පුංචි පුංචි ක්ලිප් වලින් දකින්න ඇති. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවනි මෙතන. මේ තියෙන්නේ පළවෙනිම අය ලේයර් එක හදනවනේ. මොකද මේ වෙන්නේ මෙතන? ඔව් මේ පළවෙනි ලේ එක. ඔව් ඒ කියන්නේ අපි හදපු ප්‍රී කොම්පෝස්ට්. ඒ කියන්නේ ගොමයි කෙසෙල් කඳන එළවලු පළතුරු අපි කලවම් කරලා තියාගන්න සතියක් දෙකක් විතර. ඔව් තුන හතරක් තියාගන්න පුළුවන්, මාසයක් තියාගන්න පුළුවන්. ඒ අපි හදාගත්ත කොම්පෝස්ට් එක ගෙනල්ලා, ඒ කියන්නේ සත්තුගේ කෑම එක, අපි කියන්නේ ගැඩවිලාගේ ආහාරය මේ. ඔව් එයාගේ ආහාරය. ඒ ආහාර වේල තමයි මේ දාන්නේ. මේ කංගල් දෙකක් මුලින් දාලා ඒකට තමයි අපි ගේන පණුව ටික දාන්නේ. තුනි කළා දාන්නේ. ඔව් දැන් මේ ගොමයි ඊට පස්සේ මොනවද කිව්වේ ජනකේ? ගොමයි කෙසෙල් කඳනුයි එළවලුයි පළතුරුයි. අපිට තව ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවනේ. දැන් මේකේ ගඳ ඇති මෙතන ගේ ළඟ තිබ්බොත් එහෙම මේ වගේ මේ වගේ දේවල් දාපම ගඳ වෙන්න පුළුවන් කියලා. ඉතින් ගඳටත් මං හිතන්නේ වෙනම විකල්පයක් තියෙනවා. ඔව් අපි ළඟ තියෙන ගඳට විකල්පයක් තියෙනවා. විකල්පයක් තියෙනවා. හේතුව මේ ගෙදර ටොයිලට් එකේ ගෙදර ගඳ තියෙනවා නම් ඒකටත් අපි විකල්පයක් දෙනවා. ඒ කියන්නේ ඔයාලට මේක ගඳ කියන විතර නෙමෙයි, ගෙදර ටොයිලට් එකේ නැත්තම් සිංක් එකේ ගඳ නම් ඒකටත් උත්තරයක් අපි දෙනවා ඔයාලට. මේ අතුර ගන්නකොට දැන් සම්පූර්ණ මේ ටැංකිය පුරවනවද? නෑ, සාමාන්‍ය ඔක්කොම කට්ටිය හිතන්නේ මේ සම්පූර්ණ ෆුල් ටැංක් එකක් ගාලා ඒකට පණුව දානවා කියලා. එහෙම නෙමෙයි. එහෙනම් මේක සාමාන්‍ය පොළව මේ තියෙන කොන්ක්‍රීට් එකේ එක පැත්තකට බෑවුම තියෙනවා. අර වල ළඟට ඩැමේජ් අර වල තියෙන්නේ. එතන තමයි මේක බෑවෙන්නේ. මෙතනින් දාන වතුර බින්දුව කටේන ගලන් යනවා. එතකොට දාන්නේ මේ අපේ දමර ගිල්ල මේ ඇඟිලි පුරුක් දෙකයි. ඒ කියන්නේ අඟල් දෙකයි. ඒ කියන්නේ ඉස්සරම අඟල් දෙකක ප්‍රමාණයක් මේ හදාගත්ත කෑම එක දිගටම අහුරනවා. ඒ අහුරලා තමයි මේකට පණුව දාන්නේ. වර තව පොඩියක් පේනවනම් පණුව දාන හැටි මේකට. ඕ නේ. ඊට පස්සේ මේක කාලා ඉවරුනෙන් පස්සේ මේක වෙල් වටනවා. චොක්ලට් කුඩු වගේ මේක වෙනවා. මේ පණුව විසින් කාලා බෙටි විතරක් දානවා. ඒ බෙටි විතරක් උනායින් පස්සේ මට මේ අයියා වීඩියෝ එකක් දානවා. අපේ මගේ අපි සිස්ටම් එකක් තියෙනවා. මේ වීඩියෝ එක කර මට දානවා ජනක මල්ලි. මෙන්න දැන් මේක ලේක මම එතනදි බලලා මේක දෙවෙනි ස්ටෙප් එක දානවා. ඒතර මෙයා WhatsApp group එකේ. ආයිත් මේ අඟල් දෙක ලේක එක දානවා. අර පණුව හෙමීට ඉහළ ඉස්සල යනවා. එසේ නෑ. ඒතකොට යටපොහොර. යටපොහොර. මේ අපි අර හංගල ගහන එක මේ. ආ හංගල ගහන එක. පණුවන්ගේ වර්ධනයේට ගඳට අපි ළඟ හංගන එකක් තියෙනවා. ඒක තමයි මේ දැන් දාන්නේ. ආ කියන්නේ මේකෙන් තමයි ගඳ නැති වෙන්නේ. ගඳ සහ පණුවන්ගේ වර්ධනය විස බීජ තියෙන ඔක්කොම කට් කරන්නේ මේකෙන්. ඔන්න දැන් නද කයිකෝ මේක ගඳ නැතුව ගියා. ඔව් නේ අර ඇත්තටම මේ ගඳක් තිබුණේ ඒ ගඳ නැතිව ගියා. මේ ගොම අපි කලවම් කරපු එක අමු ගඳ තිබ්බ එක මේ දැන් දැම්ම විතරයි දැන් නැතුව ගිහලා තියෙන්නේ. ඒක ප්‍රායෝගිකව මේ අපි මෙතන ඉන්න අපි ඔක්කොරොන් ප්‍රායෝගිකව දෙන්නේ. ඇත්තටම මේ ගඳක් තිබුණේ ඒ ගඳ නැතිව ගියා දැන්. දැන් මේක සුබ මොහොතින් වැඩේ පටන් ගන්න යන අයියා. වැඳලා හැම අපි මේක ඇත්තම සල්ලි හම්බ කරන්න වගේම සමාජයට හොඳ වැඩක් කරන්නේ. ඒ නිසා එතුමා ඒක ආගම සීකර්ලා යගේ වැඩේ පටන් ගන්නවා. රයිට් ඔය තමයි දැන් ගැඩුළු දැන් එකතු කරනවා මේ. ආ මේකට දැන් එකතු කරනවා නේ. එතන මේකට දාන එයාගේ පණුව අපි ගෙනල්ලා දැන් මේක තුනි කරලා දානවා. නෑ නෑ. අර රෑලානේ අපිට දැන් හෙට යන්න දෙන ටිකක් දුරට. අපි ඒ වීඩියෝ එක කරලාම ඒ එතන වීඩියෝ කට් එකක් අරගෙනම අපි වැඩසටහන සමගන්නේ. ඉතින් අපි බලමු එතෙන්ද ගිහිල්ලා. වර්මි කොම්පෝස්ට් එකත් එක්කම ඊට පස්සේ හරක් දෙන්නෙක් ගෙනල්ලා දැන් ගොම ගන්නවා. ඉතින් අපි සමන්ත මල්ලිගේක පුංචි වෙනසක් තියෙනවා නේද ජනකය? ඔව්. ඉතින් වෙනසක්. සෑහෙන වෙනසක්. සමහර දැන්වල දැන් ඇත්තටම සාමාන්‍ය මේ අපි ගත්තේ මේ බකට් එකට ගොම මේ බකට් එකේ එක 200කට විතර සමහර කට්ටි ගොම එකක් ආ ඒ කියන්නේ වඩ ඉස්සරම ගත්තේ එහෙම සාමාන්‍ය අපි ගත්තේ නිකන් මේ බකට් එක සමහර විට රුපියල් 50කට රුපියල් 200කට විතර ආවා ඒනවත් එක තමයි මට ඉතින් අපේ ඇත්තටම මට මේකට ගොඩක් මුදව කරන්න අපේ නෝනා මම හිතන්නේ මගේ අපි බලමු නෝනාත් පොඩ්ඩක් එන්න ඕන මොකද්ද ඉනෝකා මහත්මයා තියෙනවා පෙර පාසල් ටීචර් කෙනෙක් වගේ වැඩ කරන ගමන් තමයි මේ ටික කරන්නේ අපි අර සමහර දැන් අපිට ඇත්තටම නිකන් කාලේ ගෙවපු ගොඩක් දැන් අඩු වුණා ඒක අපිට ලොකු වාසියක් මොකද ඒතර මානසික සතුට කියන එකත් වර්ධනය වෙනවා ඇත්තටම ඕන කෙනෙකුට පුළුවන් පටන් ගන්නට මේක අපි නොකරන එකයි තියෙන්නේ මෙතන පැහැලම් බලනකොට ඇත්තටම සුන්දර මේ වැඩසටහනක් මේක වර්මි කොම්පෝස්ට් කියන්නේ ඉතින් අපේ රටේ දිරිය මිනිස්සු
මාර විදියට හම්බ වෙනවා. ඉතින් මේකේ මූලිකත්වය ගත්ත අපේ ආදරණීය චරිතයක් ඉන්න හැංගිලා ඉන්න පස්සරේලා අයිබෝන් රෝලි තමයි ඉබන්නේ. ඉතින් කියන්න වාගේ මේ වැඩේ ගැන තව චුට්ටි අදහසක් දෙන්න. ඊගමූ පැත්ත ඉතින් අර මේ කතාව මට ඇහුණා කියනවා මේ ලක්ෂිත. ඉතින් මේක තමයි මුලින්දම මම කිව්වේ මේ ස්වයං පෝෂිත ආර්ථික රටාව අපේ රටේ කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අර කියනවත් වගේ මේ මට මතකයි මාස දැන් 3-4 විතර කලින් අපි මේක ආරම්භ කරුවා. ඉතින් එයාට අවශ්‍ය ගොම ටික එයාට හිතුණා මේ සතෙක් ඉන්නන හොඳයි කියන. ඉතින් සතා ගැනම පස්සේ එතන කිරි ටික හම්බෙනවා, ගොම ටික හම්බෙනවා, අයින් කරන ගොම ටිකේ වර්මි කම්පෝස්ට් එක හැදෙනවා. සම්පූර්ණ වැඩසටහන ඉස්සර අපේ තිබුණා මේ මේ විදිහට ජීවන රටාවක්. ඉදිරිය සත්තුත් එක මොකද ඇත්තටම අපි මේ සත්තුත් එක්කනේ පරිසරයේදී අර කිව්වා වගේ මේ මාර මෙන්ටලි අපිට මාර නිදහසක් තියෙනවා. ඒක ඉතින් ඒක අත්විඳලා අත්දැකලාම තමයි ඒක බලන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ ගොඩාක් අපි ව්‍යාපෘති කරගෙන යනවා. ඉස්සරහට ඉතින් අපි කරනවා මේක බොහෝ වෙලාවට මේ මුදල්මය පැත්තට යනකොට මානසික සුවයක් දෙන වැඩසටහන. ඉතින් බලමු අපි ඉස්සරහට. ඉතින් අපි දැන් බලන්න යන්නේ ඔහුගේ ව්‍යාපෘතිය. මල්ලි වාගේ වෘත්තිය ගැනත් පොඩ්ඩක් කියන්න අපිට රැකියාව. මම දැනට අවුරුදු 14ක් විතර වගේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. ඒ සේවය කරන ගමන් තමයි මේ මේ වැඩේ කරන්නේ. අපි පටන් ගත්තේ. ආහ්. ඒක දැන් කරගෙන යනවා නේ මෙතන. වා දැන් කොච්චර කාලයක්ද කරනවා කියන්නේ? මාස 4ක් වෙනවා. මාස 4ක්. නිතරම අධීක්ෂණය කරනවා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක යද්දී අධීක්ෂණය කරනවා. මේ අදපාස්ට් එක අමතර අපිට දෙපාරක් ඇවිල්ලා දෙනවා. දෙපාරක් විතර ඇවිල්ලා ඒ බලලා ඒ දේවල් මේ කියලා දෙනවා නේද? ඉතින් ඒක තමයි මේ ඒ ගමනට තමයි මාත් එකතු වුනේ. තව දෙයක් කියන්න මේ මගේ නිදන කාමරේ. එතකොට දැන් මෙතන තමයි මේ තියන්නේ. අතරම කාටවත් බන්දර මේ මල්සි මේක ගොඩක් කටියව අම්මෝ මෙතන කරන්නේ කියලා. මේ කිසිම ගලක් නෑ. මේ අතින් අල්ලවලත් කිසිම බහකරන්නක් කිසිම ගලක් නෑ. ඒ කියන්නේ අපි පෙන්නවා මේ වෙනම ගේමක් ගහනවා මේ මොකද පෙන්නවා ගඳ තියෙද්දි අපි ඉදිරියක් ඉස්සිනවා ඒක කෝස් එකේදී සා ට්‍රේනින් එක කියලා දන්නවා ඔව් ඇත්තම කියලා දෙනවා මේ හිතකර සුදුරුදිමින් සම්බන්ධ ඒක තමයි අපිට ලොකු වැදගත්කමක් තියෙන්නේ මොකද ඒක ඇත්තටම ඒක කතා වෙන පස්සේ මේ මේකටත් වඩා විශේෂම අපිට මේ ශරීරයට අවශ්‍ය දෙයක් තමයි හිතකර සුදුරු ජීවීන් කියන්නේ. ඉතින් ඒකත් එක්ක අපේ මේ වැඩසටහන යන නිසා තමයි මේක ඉක්මන් වෙන්නෙත් ඒක එක කාරණයක්. හිතකර සුදුරු ජීවීත් එක්ක. ඒක තමයි තව එකක් තමයි අපිට ගෙදර ඉක්මන එල්ලරු ටික නිතරම මම මේකට එකතු කරනවා. මේ කෙසෙල් එක සනිට් එල්ලරු හැම දෙයක්ම මේක එකතු කරගන්නවා. ඒකත් ඉතින් අපිට අර සමාල ගෙවල ලොකු ප්‍රශ්නයක් කරන්නේ අර කසල බැහැර කිරීම. ඉතින් ඒ ප්‍රශ්නේත් අපිට මෙතන විසඳෙනවා. ඔව් ඒ අර ඇත්තටම අපි කියුවා මේකේ වාස්තුවකට දැන් ගොඩක් තියෙනවා. දැන් ඉතින් ඔයාලට මේ හරක් දෙන්නේවත් ඉන්න එලකිරි හම්බ වෙනවා. ඒතර ගොමෝලටත් දැන් විකල්පයක් හම්බෙලා තියෙනවා. දැන් අපිට සාමාන්‍යයෙන් ගොම එකක් බෑග් එක රුපියල් 300 කිලෝ ගන්නත් පුළුවන් ඕන්න. එතකොට අපි අපේ ඕන්නම් අපිට මේ වැඩේ කරගෙන යන්න කරගෙන යන්න පුළුවන්. දැන් ඉතින් මේ ගොම ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේ ලක්ෂිතය දැන් මේක අපි කියනවනේ මේ කතාවේ පණු අර ගන්නවා කියලා. එතකොට මං කියනවා සාමාන්‍ය මේකේ මාස 5යකුත් අපි හිතන්නකෝ ලොකු ආදායම ලක්ෂ ගණන් මාසෙට එන්න නම් මාස 5ක් ඉන්න වෙනවනේ. හැබැයි ඊට කලින් අපි කියන මොකද මේ මුදල හොයාගන්න බොහෝ වෙලාවට සමහර අතරම් බඩු පාව ගස් දෙලා මේ ප්‍රතිපදේ කරනවා. හැබැයි මාස 5ක් බලන් ඉන්න බැහැනේ මේක මෙච්චර කල් ඉන්න බැහැනේ. ඒ නිසා සාමාන්‍ය අපි කියනවා මාස 2-3 තුනක් විතර යද්දී සත්තු අපිට ඕන තරම් දෙන්න පුළුවන් කියලා. දැන් මේ බලන්න හොඳම උදාහරණය තමයි මාස 3-4 යද්දී සෑහෙන්න හොඳ පණු ගහනවා මේ. මේකද ලක්ෂ ගණන් වලින් පණුව. ඔව් හොඳට අපිට තාරකමල්ලි අරන් පෙන්වන්නකෝ. මේ තාරකමල්ලි. මේ සාමාන්‍යයෙන් පණුව කී දෙනෙක්ගෙන් පටන් ගත්ත මේ වැඩද මේ ලොලිතම නේද? මේක සාමාන්‍යයෙන් පණුව අපි කවුන්ට් කරලම ගේනවා පණුව 11,000. ඊට අමතරව බිත්තර සහ මෙතනත් එක තමයි ගේන්නේ. මේ බලන්න දෙන්න. මේ දැන් මේ අපේ ගත්තාම මම හිතන්නේ 50,000 කිට්ටු. ඔව් අනිවාර්යයෙන්ම මම හිතන්නේ 500,000 කිට්ටු වෙන 90. 90 වෙනවා. ඔව් ඇත්තම අපිට මේ ආගත ඕපාදු උප අනුංගේ දේවල් හොයනට මේ දෙයක් කරන එක ලේසි. ලේසි. දැන් ඉතින් මේ අනිතේ රැකියාවක් කරන ගමන් කරන්නේ. දැන් මේ දැන් ඇත්තම බැලුවොත් එහෙම දැන් 90 මේ දෙන්න පුළුවන් සම්බන්ධවල් නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ මම කියන විදිහට ඇත්තම අර මේ මම කලින් තමයි ගියේ ලංකාවේ දැනට තියෙන එකම මේ අධීක්ෂණය කරන ව්‍යාපෘති තමයි පින්වන්ත ව්‍යාපෘති. මොකද අපි ගන්න මුදලේ මොකද්ද අපි කරන්න කියන එක මේගොල්ලන් හොඳටම තේරෙනවා මේ අපි ගත්තට ඒක මොකද පාඩුන්නේ නැද්ද කියන අපි මෙතන කීපාරක් එනවාද මොනවද මේකට කරන්න කියලා. ඊළඟ ප්‍රධානම දේ වෙන ලක්ෂිතය දැන් මෙතන සමහර කට්ටිය දැන් මොකද ව්‍යාපෘතියක් ආරම්භ කරුවාම ඒක ටික දවසකදී නවත්තනවා. එක්ක එතන ප්‍රශ්න මොන හරි තියෙන නිසා. හැබැයි මෙතනදී පුළුවන් අපි හිතමු උදාහරණයක් විතර මේ ව්‍යාපෘති මෙයාට නවත්තන්න ඕනේ මොන හරි කියලා මොන හරි කරදරයක් වෙලා. ඉතින් එයාට මම හිතන්නේ එයාලා ගෙවපු ගානට වඩා මේ දෙතුන් ගුණයක් මේකේ පණුව ටික අපිට දීලා නේ දැන් මට මේ ව්‍යාපෘති කරන්න බෑ හරි මොන හරි කියලා. එහෙම උනත් කරන්න පුළුවන්. එතන ඒ තරම් පණු සංඛ්‍යාවක් ඉන්නවා ලක්ෂ ගානක්. මෙතන ලක්ෂ ගානක් පණුව ඉන්නවා දැන් මේ. ඒ කියන්නේ විකුණන්න පුළුවන් පණුව ලක්ෂ ගානක්. අපිට ඕන කරන් දෙනවා නම් මේ වෙලාව ගන්න අපිට ලක්ෂ ගානක් දෙන්න පුළුවන් නම් ඉතින් ගැටලුවක් නැ ගන්න පුළුවන්. ඒක තමයි. අම්මෝ එන්න. ෂා. අන්න දැක්කනේ
ඒ පණුගහනය හොඳරම වර්ධනය වෙලා තියෙන්නේ මෙතන මේ 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 අල්ලවෙන්න දාහක් විතර. එතකොට මේ මේ ටැංකියේ තියෙන ලක්ෂ ගාණක් විතර ඉන්නවා පණු. ඉතින් මේ සම්බන්ධ වල්ලේට එහෙම බැලුවොත් එහෙම හදිසි වමනාවක් තිබුණත් එහෙම නෑ. ලක්ෂ විශේෂම මේක එහෙම දෙන්න බලාපොරොත්තු නැද්ද පණු? නෑ අතර මේක මම ගොඩක් ආසාවෙන් කරවටන් ගත්තේ අම්බ්‍රයි අපි දෙන්න. අතර මේක මොන බාධකවත් ඉස්සරහට නෑ. මොකද මගේ අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අතරම දැන් බලන්න ගත්තොත් එහෙම මේ රටේ ගොඩක් කට ඉන්නවා අසනීප මේ බෝනෝන් රෝගේ හේතුව ඇත්තම පිළිකා ඒ වගේ දේවල් ඇවිල්ලා තියෙන කෘෂි කර්මාන්තර යොදන රසායනික දේවල්. අපිට පුළුවන් නම් ගෙදර ගෙවත්ත ගොවිපොළ අපිට පුළුවන් විදිහට වගා කරගෙන මේ වගේ දෙයක් යදාගෙන ඇත්තම අර ලොලිතයි හැඹලගෙන පින්වන්තම තමයි මේක. ඉතින් අපි ඒක අවුරුද්දකට ඇඳන් උඩ යන ලෙඩ් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් නම් ඒක රජයට කරන ලොකු වාසියක්. ඇත්තට ඒකේ බෙනිෆිට්ස් මාරයි. සමහර අපි ප්‍රදේශ වලත් ගොඩක් කට් ඉන්නවා. ගෝවිත් කුඹුරා කොටනවා කුඹුර කොටලාවිලා මා දුනක් බලා ඉන්නවා. ඉතින් අත්‍තර මේගොල්ලොන්ට මේක අපිට දෙන්න පුළුවන් නම් මේ මොකක් හරි ක්‍රමයක් මම අම්බ්‍රයිත් එක්ක නිතරම කතා කරන මේ වගේ දේවල්. ඉතින් ඒ වගේ දෙයක් අපිට ඒගොල්ලොන්ට දෙන්න පුළුවන් නම් මේක ඇත්තරම මේ මේ අර රජයෙන් දෙන ඔය සහනදාට වඩා කුදයක් වෙන මේ වගේ දේවල් පටන් ගන්න ඒගොල්ලෝ යන්න පුළුවන් නම් ඉස්සරහට. රැකියාව හොයව දඟලන්න දේවල් නැහැ. මේ ඕන තරම් දේවල් තියනවා කරන්න. එහෙනම් අපි වියප්‍රති යනවා ලංකාවට. මේ නෙමෙයි අපි ටැංකි 10 5 20 ගහපු දින අපි ඉදිරියට ඒක පෙන්වන්න. එතකොට ඒවට 90 දෙනවා කියලා කියන්නේ සෑහෙන මුදලක් අපිට හම්බ කරන්න පුළුවන්. ඉතින් මට තිබ්බ මම මගේ ආයතනයේ 90 ටික බෝ කළා මට විකුණ ගන්න. හැබැයි මම එහෙම දෙයක් කළේ නෑ. මේ වියප්‍රති කරන කට්ටියම තමයි මම මේ 90 ටික ගන්න. එක එක හේතුවක් තමයි. දැන් මිනිස්සුන්ට අපිට උනා මට උනා කාට උනා හදිසි අවශ්‍යතාව වෙනවා. දැන් හිට අද අපි දන්නේ නෑ අපිට මොනවද අවශ්‍යතාවය කියන එක. එහෙම වුණ වෙලාවකට අපිට ගල කතා කරන්න පුළුවන්. මට මෙන්න මේ වෙලාවට පණු සංඛ්‍යාවක් වෙනවා 10,000 20,000 50,000 ලක්ෂයක්ද. එහෙම ඕන කෙනෙක්ට ඒ වෙලාවේ කතා බහ කරලා අපිට කියන්න පුළුවන් මෙන්න මං ගාව පණු මෙච්චර කිනවා මට සල්ලි හදිසියක් කියලා එන්නේ. ඒ ප්‍රශ්නෙත් එක තමයි මම මේක ඉරි. එතකොට ලැන්ට ලංකාවේ තියෙනවා හදිසියකට මුදල් ලබා ගන්න පුළුවන් මේ එකම වියප්‍රති තමයි පින්ගන්ත වියප්‍රති. පණු වර්ගයක් ඉන්නවා. මොකක්ද මේ පණු වර්ගය ලෝලිත මල්ලි මට ඒක නම මතක නැහැ. මේකට ඔයාලට මේ විද්‍යාත්මක නම තම අයිසීනා ෆෙටිඩා කියන්නේ. එතකොට රෙඩ් බ්ලැන්ක ක්ලියා එහෙම නම් කීපින් හඳුන්වනවා. අතර මේ පණු වර්ග අපේ ලෝකේ සාමාන්‍ය 8000 9000 විතර ඉන්නවා මේ ගැඩවිලු. එයාලගේ විශේෂම කෙනා මෙයා මේ වැඩේට aran තින්නේ මෙන්න මේ අපේ මුළු ලෝකෙම aran තින්නේ මේ අයිසීනා ෆෙටිඩා කියන වර්ගය. පණු වර්ගයෙම ඉන්නවනේ. ඉතින් පස්ෙන් නිකන් ගරගත්තර අපිට එහෙම පණු ගන්න බෑ. අපි යමු අනුරේගේ ගැඩේට. ඔන්න ඉතින් අපි ආවේ අනුරයියාගේ වර්මි කම්පෝස්ට්. මේක මේ අලුතෙන් හදන්න යන ප්‍රොජෙක්ට් එකද? නෑ මේක ඉතින් මේ කෑම හදන එක. කෑම හදන එක. ආ මිතර කෑම හදන. කිරිනි කෑම හදන. හා. දැන් කෑම ගන්න ඕන තාලේ පහුල තියෙන දන්නේ. අද නෙමෙයි දැන් මේ සතියකට ඉස්සර දාන්න ඕන එකක් දාන්න. දැන් මේක ටට්ටක් ගාලා එනවා දැන් දාන්න දාන්න. මේක සාමාන්‍යයෙන් දැන් දැන් මේක අයියේ මේ ඇත්තම කතන්දරේ මේකේ දැන් තියෙන ප්‍රමාණය ඇති. හැබැයි මේකේ දැන් කෑම නැති ප්‍රශ්නයක් තියෙන. මේක ඊළඟ මාසෙ වෙද්දි පිළා. ඔව් ඔව් අනිවාර්යයෙන් මේක මාසෙන් හැමාරෙන් ඉවරලා පිරෙනවා අනිවාර්යයෙන්ම. ඔබ දැන් මාස හතරයි අඩියක් විතර ගන්න තිබුණා අපිට. පුළුවන් පුළුවන්. අපි ආවේ මේ අනුරයියාගේ වැඩවලට. අනුරයියා ගැන පොඩ්ඩක් එයාගෙන් මහමු. අනුරයියා ඔයාගේ ජොබ් එක ගැන කියන්න පොඩ්ඩක්. මම ග්‍රාමධාරි. හ්ම්. කොහේද වාසය? 1992 තවත් මේක දැන් අවුරුදු 33ක් කාල ධාරි විල්ගුම ප්‍රාදේශීයකම් කාර්යාලයේ මේ ගැඹුරුවේ වසමි. ග්‍රාම නිලධාරිවරේ. ඉතින් ඒකයි අපි වෙන්නන්න නැහැ. මොකද හේතුව මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න පුළුවන් කියන ඒදී ඔයාලට මම හිතනවා පැහැදිලි වෙන්න ඇති අනිවාර්යෙන්. ඒත් එකම සමන්ද මල්ලි තව සමන්ද මල්ලි ඔයා මොකක් හරි කියන්න ගිහිල්ලා මේ මේ ඉලුක් හරි මානගෙන මොනවද එකක් කියන්නේ. මම කියනාවේ ඇත්තම මේ දැන් රටේ තියෙන ලොකු ප්‍රශ්නය තමයි මාන. අතර අපි මම අරගෙන මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක තව එකකට මම අර කිරි එල දෙන්න එකට ගියා. ඉතින් ඒකත් එක්ක අර මාන දැන් සමහර අවස්ථාවදී මානත් නැති වෙනවා. ඒත් ඒකට හොඳ විසඳුමක් මේ කිරි දැන් මේක මේක අපි කියන්නේ සමහර දේවල් පටන් ගත්තාම එකක් අර දන්වැලි පුරුක් වගේ මේක කරන අර කරන හොඳයි ඒක ඒ කරන හොඳයි එහෙම යනවා. ඒ වගේ දේවල් අර මාන වලට ලොකු විසඳුමක් එනවා. බාගේ කිරි අර පාලනේ. අතරම ඕනම ඕනම කෙනෙකුට මම හිතන්නේ ගෙදර හරකෙක් හදන්න පුළුවන්. ඒක මේ වගේ අර පටන් ගන්න වර්මි කම්පෝස්ට් එක. වර්මි කම්පෝස්ට් එක. ඒක අර
වාසි තමයි වැඩසටහන් කියපෑම කරා. ඉතින් ඒ වැඩසටහන ලින්ක් මම පල්ලෙන් දාන්න. එතකොට ඔයාලට මේ වැඩේ සෙට් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕගොල්ලෝ. ඒක තමයි මරාගත් පස මේක ප්‍රධානම එක තමයි. අපි කට්ටිය අපි හැමෝම මම වෙන්න පුළුවන් ආ වෙන්න පුළුවන් මේ හැමෝම අපි අඩුම ටොපික් වල අපව මේ පොලොවට දාලා දැන් පස ගන්නම දෙයක් නැහැ. ඇත්තටම මම හැමදාම කියනවා වගේ මේ රට ගොඩ ගන්න නම් මේ පස සූපත් කරන්න නේද. ප්‍රධාන වශයෙන් මේ කැන්සර් ආනම් මනම් වකුගඩු ඔක්කොම ටික ඇවිල්ලා තිනේ අපි කරගත්ත දේවල් තමයි මේ පසට. බස්නායක වර්මිග්‍රෝ එකේ කලමනාකාරතුමා. ඒ නිසා මගේ ඉල්ලීම තමයි අද තැන් තැන් වල ඉන්න ඕන තරම් රැකියා නැති අය ලොකු මුදලක් වියදම් කරන ගොඩක් ආයතන ගොඩක් ව්‍යාපාර පටන් ගන්න. ඉතින් පොඩි ගාණක් අපි මේ කතා කරන ගාණ. තමන්ගේම ගෙදර තමන්ගේම ව්‍යාපෘතිය පටන් ගන්න අපි අධීක්ෂණය කරනවා. අපි එකට පහසුකම් සපයනවා. අපි එක මිලදී ගන්නවා. ඒක රටටත් හොඳ දෙයක් නම් ලොකු ඉල්ලුමක්ත් තියෙනවා නම් බහණ්ඩ නැත්නම් නිෂ්පාදනය කරන දේවල් මිලදී ගන්න එකනේ මේ ලෝකේ ලංකාවේ තියෙන ලෝක ප්‍රශ්නේ. ගොවිතැන් කරත් ඒක මිලදී ගන්න බෑ හොඳ මිලකට. හැබැයි හොඳ මිලකට මිලදී ගන්නවා නම් මේ දේවල් අපි කරනවා නම් මං ගෞරවයෙන් ඉල්ලන්නේ අපේ හිතවත් යාළු හැම රටේම මිනිසුන්ගේ මෙන්න මේ කාර්යතාවයත් එක්ක එකතු වෙලා තමන්ගේ ගෙදරට හොඳ ආදායමක් තමන්ගේ මිදුල තමන්ගේ වත්ත ගෙවත්ත පෝෂණය කරගන්න නැත්නම් සංරක්ෂණය කරන ක්‍රමයට එකතු වෙලා හොඳ වැඩක් කරගන්න කියලා. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. මේ මොකද්ද මෙතන වෙන්නේ? දැන් අන්තිමේ අවසන් කරන්න ඉස්සෙල්ලා මේ දෙක මොකද්ද මේ තාරක මල්ලි මේ මොකද්ද මේ වැඩේ කරන්නේ මොකද්ද? මේක මේ ලෝලිත මල්ලි දැන් අපි ලංකාව පුරාම අපේ ව්‍යාපෘතියකට දැනුව දුන්න වෙලාවේ ඉඳන් අපි යව ටච් කරන හැම වෙලාවෙම යව සොයා බලන මොකද කරන්න කියලා. අපි ඒ වගේම මේ මේ පරිසරයට ඇවිල්ලා යගේ ඒක තියෙන වවුනියා වෙන්න පුළුවන්, ඒක තියෙන මාතලේ වෙන්න පුළුවන්, ඒක තියෙන නුවරළිය වෙන්න පුළුවන්. අපි එතෙන්ට මාස දෙකකට එක මාතර තවක් ගිහිල්ලා දිවයින පුරාම ඒක ඉදිරියේදී අපි අනිවාර්යයෙන්ම දැනටත් අපි කරනවා. ලංකාවේ කොහෙන් ආවත් ඒ හැම කෙනෙක්ගෙම වැඩ වලට ගිහිල්ලා අපි ඒක අධීක්ෂණය කරලා ඒකේ තියෙන අඩුපාඩු සහ හොඳ නරක සටහන් කරනවා. අපේ නෝට්බුක් එකක් අපි දෙනවා. ඒක සියල්ල සටහන් කරනවා. එතකොට එයාගේ අඩුපාඩු හදාගෙන මේක හරියට කරන්න යන්න පුළුවන්. ප්‍රගතිය වාර්තා කරන පොත තමයි අපි මේ දීලා තියෙන්නේ. ඒකින් අපි යන හැම විසිට් එකකදීම මේක ලියනවා. අපි මේ මේ අඩුපාඩු තියෙනවා නම් හොඳ තියෙනවා හැමදේම ලියලා ඒ දේවල් ටික අපි අනිවාර්යයෙන්ම කරනවා. මේ ප්‍රගති වාර්තා පොත. ස්තුතියි යනකෙයා. අපිත් එක්ක තුනා එකතු වුණාට ඒ වගේම අයිබෝන් සමන්වල්ලි ආවෝ ස්තුතියි. එතකොට මම අනුරයි ඔයාලට ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් තරමල්ලි ස්තුතියි. ඒ වගේම මේ බස් නායක වරුමිගේ අධිපතිතුමා මේ මේ වැඩේ නිර්මාතෘ පින්වත් ප්‍රතිත්තේ නිර්මාතෘ බස්නායක මල්ලි නැත්නම් ලෝලිත බස්නායක මල්ලි. ඉතින් බොහොම ස්තුතියි අපිට කියනවාට අයිබෝන්. එතකොට මල්ලි ඔයාලට ස්තුතියි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඔයාලට පෙන්වන්න ආවේ මේ වැඩේ ඇත්ත නැත්ත. අපි හොයාගෙන ආවා අපි තැන් කීපයකටම ගියා. ඉතින් ඔයාලට පුළුවනි තවත් හොයලා බලන්න. අපි කියන පළියටම මේක කරන්න එපා. නමුත් ඔයාලට හොයන්නලා බලන්න පුළුවන්. ඒ වගේම දුරකථන අංකය යටින් දාලා තියෙනවා. ඒ දුරකථන අංකයට කතා කරන්න අපි අද වැඩසටහන සමග ගන්නවා. මතක් කරනවා අපි channel එකට තාම subscribe කරලා නැත්නම් යටින් දෙන subscribe button එක subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙකුට බලන්න මේ video share කරන්නත් කියලා ආදරෙන් ඉල්ලනවා මම. බලන්න හිටපු ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි.